සද්දාවක් ඔබ කොන්නේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකින් මම නචිත් මාතරකේ මම ගයා ලක්රුවෙනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත වැස්සත් සමග ආපදා කඳුකරී තවත් නායයා හැකි බවට අනතුරු ඇඟවීම ජනපතිගේ ගමනට ඕස්ට්‍රේලියාවේ පූර්ණ සහාය ලක්ෂ 21ක වංචාවකට වසර 367ක සිරදඬුවම හයිද්‍රාබාද් වෛද්‍යවරියකේ දූෂකයන්ගේ හපන්කම මරණයෙන් කෙළවර වේ 104 දිවෝ ශ්‍රී ලාංකිකයන්ගින් නව සාග් වාර්තාවක් පවතින අයහපත් කාලගුණයත් සමග කඳුකර ප්‍රදේශවල නායයම් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. දිවයිනේ දැනට තියෙන වර්ෂාපතනය කවදටත් අපි අපේක්ෂා කරනවා උතුරු උතුරු මැද නැගෙනහිර ඌව මධ්‍යම හම්බන්තොට ඕනෑම අවස්ථාවක කඩින් කඩ වැසි හෝ ගිවුණු සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා දිවයිනේ සෙසු පළාත් ගත්තම අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන් යාපනයේ මුලතිව් වවුනියා තිරිකුණාමලයේ මඩකලපුව අම්පාර මොන්රාගල නුවරඑළිය අදුල්ල තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා සබරගමු බස්නාහිර සහ දකුණු වගේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 75 100ත් අතර මට්ටමේ වර්ෂාපතනය ලැබීමේ හැකියාවකුත් තියෙනවා මන්නාරම ඉඳන් කංකසන්තුරේ හරහා හම්බන්තොට දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන මුහුදු තීරවල කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා මේ වැසි පවතින විට එම මුහුදු සීමාවල තරමක රළු වීමේ හැකියාවක් සහ සුළඟේ වේගය ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා අධික වර්ෂාවත් සමග කිලිනුච්චේ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට ජල ගැලීම් සිදු වුණා. ඒ හේතුවෙන් සාමාන්‍ය පෙළ සිසුන්ට විභාග මධ්‍යස්ථාන කරා යාමට නොහැකි තත්ත්වයකයි උදා වුණේ. එම සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට යුද හමුදාව කටයුතු කළා. කිලිනුච්චේ හින්දු විද්‍යාලය සහ ධර්මපුරම් විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානවලට සිසුන් රැගෙන යාමට යුද හමුදාව කටයුතු කළේ මෙසේ. ඌව පරණගම ගලහගම අලුත්වත්ත ප්‍රදේශයේ නිවාස 21ක පුද්ගලයන් 104 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරුණා. ඔවුන් අලුත්වත්ත මුස්ලිම් පල්ලියේ ස්ථාපනය කර ඇති සුබසාධක කඳවුර වෙත යොමු කිරීමටයි කටයුතු කෙරුණේ. ඔවුන් සඳහා අවශ්‍ය ආහාර ඇතුළු සෙසු පහසුකම් ලබා දීමට ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ආපදා කළමනාකරණ ඒකකය පියවරගෙන තිබෙනවා. මෙතර රත්නපුර නුවරඑළිය බදුල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවලට නිකුත් කර ඇති නායම් අවදානම තවදුරටත් බලපැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායම් අන්තර්ජාලයෙන් නිකුත් කරලෙව බදුල්ල දිස්ත්‍රික්කයේ මහනුවර දිස්ත්‍රික්කයේ නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතන මහනුවර දිස්ත්‍රික්කයේ උඩුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලකුණේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට මේ වන විට ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කර ලබනවා බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්බර පස්සර ලුරුගල ඇල්ල ආලියල බදුල්ල හපුතලේ බණ්ඩාරවෙල සරන්තොට ඌව පරණගම සහ වැලිමඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට නුවරඑළිය දිස්ත්‍රික්කයේ කුඹුරංකේත නුවරඑළිය කොත්මලේ අඹගමු කොල්ලන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට රතු දිස්ත්‍රික්කයේ බලංගොඩ සහ ඉඹුල්පෙර ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට අධිරතික යටතේ අවධානයේ සිටිනියන් නිවේදන නිකුත් කරලා අපල තියෙනවා මහනුවර දිස්ත්‍රික්කයේ දුනුවර ගපලාත පාතකේවහට ගගවට කෝරළේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට රතු දිස්ත්‍රික්කයේ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අධිරතික යටතේ විමසිල්වත් බල සිටිනියන් නිවේදන නිකුත් කරලා තියෙනවා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කඳු පාර්ශ්වික ජීවිත ජනතාවගේ ඉලා සිටුනේ නාය පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව සමග කුඩා වැව් සියල්ල වාන් දමමින් තිබෙන බව අප වාර්තාකරුවන් පවසනවා. මහ වැව්ද පිටාර මට්ටමට ළඟා වෙමින් තිබෙන බවයි ඔවුන් සඳහන් කළේ. ලංකාපුර, මැදිරිගිරිය, දිඹුලාගල, හිඟුරක්ගොඩ හා වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට ගම් වතුරෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇති බව සඳහන්. ඇල්ල කන්තලේ මාර්ගයේ සමගිපුර ප්‍රදේශයේ මහවැලි ගඟේ ගම් වතුර පාලන වේල්ල බිඳියාමේ අවධානමක පවතිනවා. යුද හමුදාව වැලිකොට්ට අතුරා මේ වන විට තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. අයහපත් කාලගුණය සමග කිලිනොච්චය ආන්තන් කුලම ප්‍රදේශයේ ගොවීන් 13 දෙනෙකු අතුරුදන්ව සිටියා. ඔවුන් සොයා යුද හමුදාව මෙහෙයුමක් ආරම්භ කළ අතර බෝට්ටු යොදා ගනිමින් සිදු කළ සෝදිසි කිරීම්වලදී එම ගොවීන් සොයා ගැනීමට හැකි වුණා.
අම්පාර දිස්ත්‍රික්කයේ දබන ප්‍රාදේශීය කම් කොට්ටාසයේ මොරාන වැවෙහි පිටවාන බිඳියාම නිසා ජල ගැල්මක් ඇති වී තිබෙනවා. වැව පසුගිය කාලය තුලදී ප්‍රතිසංස්කරණය කරමින් තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. නව දැක්මකින් ඉදිරියට යන ශ්‍රී ලංකාවට ඔස්ට්‍රේලියා රජයෙන් දිය හැකි ඉහළම සහයෝගය ලබා දීමට මැදිහත් වන බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියා මහ කොමසාරිස්වරයා ජනාධිපතිතුමා හමුවේ ප්‍රකාශ කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා අතර හමුව සිදුුණේ ජනාධිපති කාර්යාලයේදී. තමාගේත් ඔස්ට්‍රේලියා රජයේත් සුබ පැතුම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීමටයි මහ කොමසාරිස්වරයා මෙහිදී කටයුතු කළේ. දෙරට අතර දෙපාර්ශ්වික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියට කටයුතු කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා. කැලණිය දොරතු මහා පෙරහැර සාර්ථකව පැවැත්වීමට රජයක් වශයෙන් ලබා දිය හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. දොරතු පෙරහැර සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි මාස 6, 7, 8 සහ 9 යන දිනවල පැවැත්වීමට නියමිත ඓතිහාසික දොරතු පෙරහැර උත්කර්ෂවත්ව පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. දොරතු පෙරහැර සාර්ථකව පැවැත්වීමට අග්‍රාමාත්‍යවරයා ලබා දෙන සහයට දායක සභාවේ ස්තුතිය හිමිවන බව කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ෂිත ස්වාමින් වහන්සේ මෙහිදී ප්‍රකාශ කළා. අත වශයෙන්ම මුතුමා අග්‍රාමාත්‍යවරයාපත් වෙලා මෙවන් කාර්යයක් සිදු කරන පළමු අවස්ථාව. ඒ වගේම රටේ වර්ෂයක පළවෙනි පෙරහැර සිදු කරන කැලණි විහාරස්ථානයේ මුල් කරගෙන ඒ කාර්යභාරය ඉටු කිරීමට පෙළඹීම පිළිබඳව අපි අතිශයින්ම ප්‍රශංසාවට පත් වෙනවා. කැලණි විහාරස්ථානයේ දූතු පෙරහැර ඓතිහාසික පෙරහැරක්. අපේ රටේ තිබෙන සංස්කෘතිය ප්‍රකාශ කරන, ඒ වගේම පැරණි සිරිත් විරිත් ආරක්ෂා කරන පෙරහැරක් හැටියටයි නම් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ සඳහා උපරිම පහසුකම් සලසන ලෙස මෙම අවස්ථාවට කුරාජ් නිලධාරීන්ටද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා. බෙතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොළොන්නරුව ඓතිහාසික ඉසිපතනාරාම පුරාණ රජමහා විහාරස්ථානයේ පැවති පින්කමකටද සහභාගී වුණා. විහාරාධිපති උතුර උතුරු මැද නැගිනහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය උඩකම ශ්‍රී ධම්මානන්ද ස්වාමින් වහන්සේගේ 80 වෙනි ජන්මදිනයේ වෙනුවෙන් මෙම පින්කම සංවිධානය කෙරුණා. 16 වෙනිදා ජනාධිපති වරණේ ඡන්දය පාවිච්චි කළ නිමාවත් සමඟ රටට මහා වැස්සක් වැස්සක්. දේවෝ වස්සතු කාලේන කියන්නේ කලට වැසි වසීවා කියන එකයි. රටට නායකයෙක් තෝරා ගන්න තීරණයත් එක්කම වැස්සා කියන්නේ ඇත්ත වශයෙන්ම එතනින් එහාට අනිත් එක ඉබේම ක්‍රියාත්මක වෙනවා. මොකද කලට වැසි වැසිනවා, අස්වැන්න සරු වෙනවා, මිනිසු ප්‍රීතියෙන් ජීවත් වෙනවා, රජය දැහැමි වෙනවාමයි. ඒකයි හැමදාම ප්‍රාර්ථනා කරන්නේ අගමැතිතුමනි, දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. ඒදා රජ දවස පැවතුණු ඒ ශක්තිය නැවත අපට ලැබුණා. මේ රටේ ඕනෑම කෙනෙකුට ඕනෑම ජාතියකට ඉන්න පුළුවන්. දුටු ගැමුණු රජුරෝ මතක් කරේ සද්ධාතිස්ස කවදාකවත් හාමුදුරුවෝ අමතක කරන්නට එපා. ඒ නිසා නැවතත් සහෝදරයෝ දෙන්නේ රටේ පාලනයට පත්වල තිබෙනවා. බෞද්ධ අපට නම් දුටු ගැමුණු යුගයක් සිහිපත් කරනවා. මේ ව්‍යායාමයේ වෙන කිසි දෙයක් නොවේ සම්බුද්ධ ශාසනය ජයග්‍රහණය කිරීමයි. මහින්ද රාජපක්ෂ මහත්මයා කවදාකවත් හාමුදුරන්ට එරෙහි වුණේ නැහැ. හාමුදුරුව ගැන කවුරු හරි විවේචනයක් ගෙනාවොත් ගෙනාපු මිනිහා පස්සේ තමයි එළවා ගන්නෙ. සාංගික දානමය පින්කමක් සහ ජයපිරිත් දේශනයක්ද මෙහිදී පැවැත්වුණා. අග්‍රාමාත්‍යවරයා අතින් විහාරස්ථාන භූමියේ පැලයක් ද රෝපණය කෙරුණා. අස්කිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මැතිඅමතිවරුනතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්වී සිටියා. ජනතාවට සේවය කිරීමට නම් ස්ථාවර රජයක් අවශ්‍ය බව මල්පතු අස්කිරි මහනාහිමිවරුන් පෙන්වා දෙනවා. ජනතාව වත්මන් ජනාධිපතිතුමා කෙරෙහි විශ්වාසය තබා ඇති බැවින් ස්ථාවර රජයක් බිහි කර එම විශ්වාසය තහවුරු කළ යුතු බවයි උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මල්වතු අස්කිරි මහනාහිමිවරුන් මේ බව ප්‍රකාශ කළේ රාජා මාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා උන්වහන්සේ මුණ ගැසුණු අවස්ථාවේ. දළදා වහන්සේ වැඳපුදාගත් අමාත්‍යවරයා පළමුව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේශී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදුටුවා. ඉන් අනතුරුවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා අස්කිරි මහවිහාරයේ වෙත ගොස් එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමින් වහන්සේ බැහැදුටුවේ. අස්කිරි මහවිහාර ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමින් වහන්සේද එම අවස්ථාවට එක් වුණා. ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර පශු වෛද්‍යවරියක සමූහ දූෂණයට ලක්කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 4 දෙනා පොලිස් වෙඩිපහරින් අද අලුයම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වැඩිදුර විමර්ශන සඳහා අපරාධය සිදු වූ ස්ථානයට සැකකරුවන් රැගෙන ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ගේ ගිනියාවේ පැහැරගෙන පලා යාමට උත්සාහ කිරීමේදී පොලිසිය සිදු කළ වෙඩිතැබීමකදී ඔවුන් ජීවිතක්ෂයට පත් වුණේ. සිද්ධියේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද තුවාල ලබා ඇති බව සඳහන්. 27 හැවිරිදි පශු වෛද්‍යවරියගේ දේහය පසුගිය බ්‍රහස්පතින්දා හමු වුණා. ඇය ඝාතනය කිරීමෙන් පසු ගිනි තබා පුරුසා තිබූ බවයි ඉන්දියා මාධ්‍ය සඳහන් කළේ. ඇය රාජකාරී කටයුත්තක් සඳහා සිය යතුරුපැදියෙන් නිවසින් පිට යැත්තේ සවස 6ට පමණයි. පසුව ඇගේ යතුරු පැදියේ ටයරයක ගැටලුවක් ඇති වී ඇති බවට නිවසට ජංගම දුරකථනයෙන් දැනුම් දී තිබුණා. ඉන්පසු දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට පවුලේ සමාජිකයන් උත්සාහ කළද එය අසාර්ථක වී තිබෙනවා. මෙම ඝාතනය සම්බන්ධයෙන් ඉන්දියාව තුල දැඩි විරෝධතාවක් එල්ල වුණා. ඉන්දියාවේ සෑම වසරකදීම දහස් ගණනක ස්ත්‍රී දූෂණ සංඛ්‍යාවක් වාර්තා වෙනවා. 2017 වසරේදී වාර්තා වී ඇති ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව 33658ක්. වාර්තා නොවු සිද්ධි ඇතුළු සැබෑ ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව ඊට වඩා වැඩි විය හැකි බවයි විචාරකයන් පවසන්නේ. මේ අනුව ඉන්දියාව තුල අවම වශයෙන් දිනකට ස්ත්‍රී දූෂණ 92කට වැඩි සංඛ්‍යාවක් සිදුවනවා. මීට පෙර 2012 වසරේදීද බස් රථයක් තුලදී වෛද්‍ය ශිෂ්‍යාවක් සමු දූෂණයට ලක්කර පහර දී ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වුණා. කොළඹ මහාධිකරණය අද පුද්ගලයෙකුට වසර 367ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළා. ඒ කූට ලේඛන ඉදිරිපත් කර පෞද්ගලික සමාගමකට අයත් රුපියල් ලක්ෂ 21කට අධික මුදලක් වංචා කිරීමේ චෝදනාවකට වරදකරු කරමිනොයි. විත්තිකරු චෝදනා 19කටම වරදකරු වුණා. එම චෝදනාවලට වෙන වෙනම සිරදඬුවම් නියම කිරීමටයි මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතා නියම කළේ. විත්තිකරු මුල සිටම අධිකරණයේ මගහැර ඇති බැවින් ඔහු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට විවෘත වරින්තුවක්ද නිකුත් කෙරුණා. මීට අමතරව රුපියල් ලක්ෂ 21ක දඩයක්ද නියම කෙරුණා. ක්‍රීඩා පාණ්ඩ අලෙවිකරණ පුද්ගලික සමාගමක ගණකාධිකාරීවරයෙකු ලියනගේ නන්දසිරි නැමැති අයෙකුටයි මෙලෙස වසර 367ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කෙරුණේ. සමාජයට ආදර්ශයක් වන පරිදි විත්තිකරුට මෙම දඬුවම නියම කරන බව විනිසුරුවරයා ප්‍රකාශ කළා. යාපනයේ විද්‍යාදරිය දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියේ චුද්ධිතයන් 7 දෙනෙකු ගොනු කළ අභියාචනා පෙත්සම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ දින නියම කළා. ඒ මැයි මස 19 වනදාටයි. යාපනයේ පුන්කුරුතිව් ප්‍රදේශයේ පදිංචිව සිටි සිවලෝකනාදන් විද්‍යා නැමැති පාසල් දරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කර ඝාතනය කර තිබුණේ 2015 මැයි මස 13 වනදායි. මෙම චෝදනාවට අදාළ විත්තිකරුවන් 7 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරුණා. මහාලිංගම් ශෂි කුමාර් හෙවත් ස්විස් කුමාරයනාය ඇතුළු එම චෝදිතයන් 7 දෙනායි තමන් දඬුවමින් නිදහස් කරන ලෙස ඉල්ලා මෙම අභියාචන පෙත්සම ගොනු කර ඇත්තේ. ව්‍යවස්ථාදායක සභාවට විපක්ෂ නායකවරයා පත් කළ යුතු වුවද මෙතෙක් කිම කටයුත්ත සිදුවෙ නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සත්ත් නායක මහතා පවසනවා. මේ අනුව සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායකකම ලබා දුන්නද එම දුරේ කටයුතු කිරීම වැළැක්වීමට ඇතැමුන් උත්සාහ දරන බවයි මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ.
විවස්ථාදායක සභාව ලබන 12 වෙනිදා රැස් වෙනවා ප්‍රධාන නිල තනතුරු පත්කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. ඒ විවස්ථාදායක සභාව නියෝජනය කරන නිල සමාජිකයෙක් වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා නම් කළ යුතුව තිබෙනවා. දැන් ඒක කවුරු හරි මගහරින්න උත්සාහ කරනවා නේ කියන්නේ විපක්ෂ නායක ධූරයේ පත්කිරීම කරලා ඒ වගේම යම් කිසි බලපෑමක් නැත්තම් ඉන් අනතුරුව එතුමාගේ රාජකාරිය තවත් ආකාරයෙන් බැහැර කරන්න උත්සාහ කරනවා නම් එතන තිබෙන්නේ සිය කැමැත්ත සහ එකඟතාවය අනුව පත්කිරීමක් නෙවෙයි. ඒක මගහරින්න දරන සහයක් ජනවාරි 3 වෙනිදානතුරු පාර්ලිමේන්තුව රැස් වෙන්නේ නැහැ. විපක්ෂ නායකවරයාගේ නිල අසුන වෙන් කිරීම සිදු නොවන බව අපිට වාර්තා වෙන්නේ. ඒ මගහරින්න උත්සාහ කරනවා නම් මේකෙන් පේන්නේ මෙම පත්කිරීම පිටිපස්සෙන් වෙනත් ආකාරයක වංචාවක් හෝ වෙනත් ආකාරයක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වෙමින් තිබෙන බව. එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ කාර්යභාරය ඉටු කිරීමට සූදානම් නැත්නම් තම පෙරමුණ එය භාර ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. එක්සත් ජාතික පක්ෂයේ තමන්ගේ අද වක්කීම ඉෂ්ට කරන්නේ නැහැ. ඡන්දේ දීපු මිනිස්සු අතහැර දැම්මා. පාවා දුන්නා. මග හැර ගියා. එහෙම රටක් ගොඩ ගන්න බෑ. ඉතින් අපි මෙරටේ ජනතාවට කියනවා. ආණ්ඩුවක් තියෙන්න ඕන වගේම විපක්ෂයක් තියෙන්න ඕනි. ආණ්ඩුව වලින් අඩුපාඩුවක් වෙනකොට වැරද්දක් වෙනකොට නිවැරදි කරන්න විපක්ෂයක් හඳුනා ගන්න ඕනි. පෙන්වා දෙන්න ඕනි. බලපෑම් කරන්න ඕනි. ආවඩ වැඩ ඉන්න විපක්ෂ වැඩක් නැහැ. විකිනන විපක්ෂ වැඩක් නැහැ. පස්ස දොරෙන් ගිහිල්ලා ආණ්ඩුවෙන් තියෙන නඩු හබ යට ගහ ගන්න විපක්ෂ වැඩක් නැහැ. ඩීල් දාන විපක්ෂ වැඩක් නැහැ. කෙලින් ඉන්න ජනතාවාදී විපක්ෂයක අවශ්‍යතාවය මේ මොහොතේ රටේ තියෙනවා. අපි කැමති එක එදා සිටම බාරගත් කාර්යයක්. අදත් අපි ඒ වකිම බාර ගන්නවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට අපි කියන්නේ කැමති ප්‍රවේශමෙන් ගමනක් යන්න සූදානම් වෙන්න. රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න. 69 ලක්ෂයක බලාපොරොත්තු විතරක් නෙවෙයි 2 කෝටියකට එහා ඉන්න මේ රටේ ජනතාවගේ සිතුම් පැතුම් ඉෂ්ට කිරීම ඔබේ අතේ තියෙන්නේ. අගරතුකුරු අතිඋතුම් බෙල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ සුවබලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට අද පැමිණියා. පැය 4කට ආසන්න කාලයක් උන් වහන්සේගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කෙරුණා. සාක්ෂි ලබා දීම සඳහා එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කාඩිනල් හිමිවෙත මීට පෙර සිදු කර තිබූ දැනුම් දීමකට අනුවයි උන් වහන්සේ කොමිසම වෙත පැමිණියේ. අභියාචනාධිකරණ විනිසුරු ජනක්ත සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතුවයි මෙම පංචපුත්කල පරීක්ෂණ කොමිෂන් සභාව පත් කර තිබෙන්නේ. අපි සාක්ෂි දෙන්න ආවේ ප්‍රශ්නවලට. ඉතින් අපිට මේ මේවා සම්බන්ධව ඒ අපි දන්න දේවල් අපි ඒගොල්ලන්ට කිව්වා. එතකොට ඒ අනුව කටයුතු සිදු වෙයි. කොමිෂන් සභාවේ වර්තාවල් ඒ විදිහට ඒකක් අපි මූත් කරන්න ඕනේ. දැන් තවතින විමර්ශන පිළිබඳ සෑයීමකට පත් වෙන්නේ නැහැ කියලා. ඉතින් අපි දැන් තියෙන එකෙන් කරන්න එපා. තියෙන තත්ත්වයෙන් ඉස්සරහට යනවා මිසක් අපිට අලුත් දේවල් ගැන හිතන්න බෑනේ. දැන් මෙතනින් මේ අපේ කොමිෂන් සභාවට බාර දීලා තියෙන ඒ වගකීම ඉෂ්ට කරන්න අපි ඒගොල්ලන්ට සහය වෙමු. එතකොට ඒගොල්ලන්ගෙන් ලැබෙන ප්‍රතිචාර අනුව අපිට බලන්න පුළුවන් ඒක. කොමිෂන් සභාව ඒගොල්ලන්ගේ වගකීම් ඉෂ්ට කරාවි. කොමිෂන් සභාවට තියෙනවානේ මේ නිදහස සහ බලය. ඒගොල්ලෝ ඒක කරා. ලබුගම සිට මාලිගාවත්ත දක්වා දිවෙන ජල නලයක් කොටිකාවත්ත මත්සන්දියේදී අද දහවල් පුපුරා ගොස් තිබෙනවා. බේහිතුවින් අවිස්සාවේ ඉල්ල ලෝලෙවල් මාර්ගයේ තාවකාලික වසා දැමීමටද කටයුතු කෙරුණා. පොලිසිය රේදුරන්ගේ නිල්ලා සිටියේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි. පුපුරාගේ ජලනලය 1880 වසරේදී එළන ලද්දක් පවයි වාර්තා වන්නේ. ජලනලය අලුත් වැඩියා කිරීමට පැය 12ක පමණ කාලයක් ගත වුණු ඇති බවට බලධාරීන් පවසනවා. ජලනලය පුපුරා යාමත් සමග කොළඹ 10 සහ කොළඹ 12 යන ප්‍රදේශවලට ජලය සැපීම හෙට පෙරවරු 8 දක්වා අත්හිටුවා තිබෙනවා. කොළඹ 11 සහ කොළඹ 13 යන ප්‍රදේශවලටද අඩු පීඩනයක් යටතේ ජලය රන්සලු 2019 ජාතික අත්‍යන්තර පේශකර්මාන්ත ප්‍රදර්ශනයේ හා අලෙවි සල්පිල අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. ඒ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී දේශීය අනන්‍යතාව සහ සංස්කෘතියට ගැලපෙන පරිදි දේශීය හා විදේශීය වෙළඳපොළ ජයගත හැකි නිර්මාණශීලී පේශකාර්මිකයන් දිරිමත් කරමින් වඩාත් තරඟකාරී වෙළඳපොළක් දේශීය අත්‍යන්ත පේශකර්මාන්තයේ වෙනුවෙන් ගොඩනැගීමේ අරමුණින් රන්සලු ප්‍රදර්ශනය පැවැත්වෙනවා. අමාත්‍ය විමල් වීරවංශ සහ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය විවෘත කෙරුණා. දේශීය පේශකාර්මිකයන්ගේ නිර්මාණ සහන විලට ලබා ගැනීමටයි මෙහිදී අවස්ථාව සලසා දී තිබෙන්නේ. රන්සලු 2019 ප්‍රදර්ශනය අනිතා දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙනවා. දිවයිනේ විවිධ පළාත්වල අත්‍යන්තර පේශකර්මාන්තයේ දක්ෂතා දැක්වුවන්ට සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයක්ද මීට සමගාමීව පැවැත්වුණා. විවිධාංශ රැසක් යටතේ සම්මාන පිරිනැමීමටයි මෙහිදී කටයුතු කෙරුණේ. පසුගිය
පාලන සමයන්හි මේ පේෂකර්ම කර්මාන්තයට දක්වන ලද අවධානය සාපේක්ෂව ඉතා අඩු බව අපි කවුරුත් අභිවාදයෙන් පිළිගන්න කරුණක්. දැනට තරුණ පරම්පරාව මේ ශේෂ්ත්‍රීය පිළිබඳව දක්වන අඩු උනන්දුව වැඩි උනන්දුවක් බවට පෙරලන්න අපිට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ નિયમિત වෙළඳපොළ නිර්මාණය වෙනවනම් ප්‍රබල ඉල්ලුමක් මේ ශේෂ්ත්‍රයට ඇති වෙනවනම් ඒ වගේම සරිලන මිලක් නියම වෙනවනම් කර්මාන්තයක් හැටියට මේ ශේෂ්ත්‍රය දිනු කරන්න අපි සියලු දෙනාටම බැරි වෙන්නේ නැහැ. කර්මාන්තය පමණක් නෙවෙයි අනිකුත් අපේ අමාත්‍යංශයේ යටතේ ඉන සෑම කර්මාන්තයක් ඒවා බිඳ වැටි තිබෙන හැම අංශයක්ම ඉදිරි කාලය තුල ප්‍රබෝධමත්ව නගා හිටවන්න අරමුණු පටගත්තා වූ කැපවීමෙන් කටයුතු කරන්න අපි තා ඉහළ මානසික සූදානමකින් ඉන්න බව ඔබ සියලු දෙනාටම දැනුවත් කරන්නට කැමතියි. අත වශයෙන් 70 හදපු කර්මාන්ත ටික තමයි අපේ අමාත්‍යංශයට තියෙන්නේ. මේ සියල්ලම කඩා වැටිච්ච කර්මාන්ත බවට දැන් පත් වෙලා තියෙනවා. ශක්තිමත් වැඩපිළිලක් ඉදිරි කාලය තුල ඇති කරනවා වගේම දේශීය කර්මාන්ත රැක ගැනීම සඳහා මේ ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙල. එනිසා අධිකරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්මත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයත් අපේ ආණ්ඩුවත් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් දේශීය කර්මාන්ත කරුවා දේශීය නිෂ්පාදකයා ශක්තිමත් කරන්න. අවධානය ක්‍රීඩාපුවත් වෙත 13 වන දකුණු ආසියා ක්‍රීඩා උළෙලේ රන් පදකම් 64ක් රෙදි පදකම් 47ක් සහ ලෝකඩ පදකම් 25ක් දිනා ගනිමින් ඉන්දියාව තවදුරටත් පෙරමුණ ගැනීමට සමත්ව තිබෙනවා. ශ්‍රී ලංකාව රන් පදකම් 20ක් රෙදි පදකම් 37ක් සහ ලෝකඩ පදකම් 56ක් ලබා ගනිමින් මෙවන විට පදකම් සටහනේ පසුවන්නේ තුන්වන ස්ථානයේ. මේ අතර අද පැවති 104 පිරිමි සහය දිවීමේ තරගයේ නව සාග් වාර්තාවක්ද සමගින් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මේ පිළිබඳ ඇතුළු දකුණු ආසියා ක්‍රීඩා ඔලෙල පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ එහි සිටින අප නියෝජිත චතුක දිවාෂන්. 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ජවනහා පිටිය ආධිපත්‍ය නැවතත් අද දිනෙහිදී පතුරවන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණේ නව දකුණු ආසියානු තරඟ වාර්තාද සමගින්. අද උදෑසන මීටර 400 කඩලු මතින් දිවීමේ තරඟය සවුව පැවැතුණා. එෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කෞශල්‍ය මදුෂානි රිදි පදක්කම ජයග්‍රහණය කිරීමටයි සමත් උනේ. මීටර 104 කාන්තා තරඟය සවුව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම රන් පදක්කම ජයග්‍රහණය කළා. සදීපා හෙන්ඩර්සන්, නමාෂා ද සිල්වා, ලක්ෂිකා සුගන්දි සහ සාරංගි සිල්වායි ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ. මීටර 104 පිරිමි කණ්ඩායම නව දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කිව්වේ තප්පර 39.14ක් ලෙස තරඟය නිම කරමින්. මීට පෙර වාර්තාවට හිමිකම් කිව්වේ ඉන්දිය කණ්ඩායමයි. ඒ 2004 වසරේ පිහිටවූ තප්පර 39.91ක වාර්තාව. මීටර 104 සහය දිවීමේ කණ්ඩායම වෙනුවෙන් හිමාශේ ශාන්, විනෝද් සුරංජය, යොපුන් ප්‍රියදර්ශන සහ චානුක සංදීප් සහභාගී වුණා. සතුරුයි මොකද මෙවර දකුණු ආසියා තරඟ වාර්තාව පිහිටුවා 39.14 කාලයක් වාර්තා කළා. මොකද 17 වගේ ලොකු කැපකිරීමක් තිබා. මොකද විශේෂයෙන් යොපුන් මතක් ගන්න ඕනේ ඔහු ඉතාලියේ ට්‍රේනින් ගන්න. නමුත් මාස 4ක් අපිත් එක්ක එක දිගට පුහුණුවෙන් කටයුතු කරා. විනෝද් එවගේ චානුක අපි 7 දෙනාම එකට එකතු වෙලා පුහුණුවෙන් කටයුතු කරා. ඒ වගේම අපි ට්‍රේනින් බැලුවේ සුනුස කෝච් විමුක්ති ශ්‍රී ලංකා වාර්තාවත් දෙකම බලාපොරොත්තු වුණා. ඒ දාවෙනේදී උපක්‍රමශීලීව රම්පදක්කමට තමයි දිව්වේ. රේස් එක ස්ලෝ වෙන්න මෙයා මීට 1500 සහ මීට 3000 බාධක කරන ක්‍රීඩිකාව. විශේෂයෙන් අපි කනගාටු වෙනවා. ඇත්තටම මෙයාගේ ඉසව්ව තමයි මීට 3000 බාධක දිවීමේ ඉසව්ව. නමුත් මෙයා ඒ ඉසව්වෙන් නැතුව මීට 1500 සහ මීට 5000 ඉසව්ව දෙකම නියෝජනය කරලා ලංකාවට රම්පදක්කම් දෙකක් ලබා දීමට හැකියාව ලැබීම මා ඉතාමත් සතුටු වෙනවා. ඒ අනුව මලල ක්‍රීඩා ඉසව් තුලින් බලාපොරොත්තු වුණු ඒ ප්‍රතිඵලය ඒ පදක්කම් ලැබෙමින් නේපාලයේ දසරත් ක්‍රීඩා සංකීර්ණයේ ඉහළින් අපේ සිංහ දජය ලෙලදෙවන්නට අපේ සිංහ පැටවුන් අද සමත් වුණා නේපාලයේ දසරත් ජාතික ක්‍රීඩා සංකීර්ණයේ තුලදී. ඒ සමගින් අපගේ ප්‍රධාන සිංහල ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. යළිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.ipnnews.lk